මමනීතිච මනෝජනානයක්කාර කැඳුම්කරු නැවුම් වෙනසකට සරසවයදුරු එත් සමගම නීතිකය සහ වෘතිකයන්ගේ එක මුතුව. මහිතන්න මූලික වශයෙන් අපි ඇයි මේ වගේ එක මුතුවකට මුලපිරීමට අවශ්‍ය වෙන්නේ. දැ අපි දන්නවා රටක් විදිහට අපි ඉතාමත් තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙනවා. දැන් මේ මොහොත වෙනකොට විවිධ අපේක්ෂකයෝ විසින් විවිධ අදහස් දක්වමින් පොරොන්දු විශාල ප්‍රමාණයක් ලබා දෙන තත්ත්වයක් අපිට පේන්න තියෙනවා. ඒක දැන් අපිට පක්ෂයක් කියලා වෙන් කරන්න බෑ. ප්‍රධාන ධාරාවේ ඉන්න සියලු දේශපාලන පක්ෂ විසින් විවිධ පොරොන්දු ලබා දෙන්නට මේ මොහොත වෙනකොට කටයුතු කරමින් සිටිනවා. හැබැයි අපි විශ්වාස කරනවා වෘත්තිකයෝ හැටියට, අධ්‍යාපනඥයෝ හැටියට, ඒ වගේම ආචාර්ය මහාචාර්යවරු හැටියට, විවිධ වෘත්තිකයෝ හැටියට අපි විශ්වාස කරනවා රටේ ජනතාවට යම් දැනුවත් කිරීමක් කරන්න අපිට මේ මොහොතේ වගකීමක් තියෙනවා. කවුරු කොහොම කිව්වත් කරන්න පුළුවන් දේවල් ටික මොනවද, කරන්න බැරි දේවල් මොනවද, කරන්න බැරි මහා පොරොන්දු රාශියක් තුල මේ රට නැවත අරාජික වුණොත්, හිර වුණොත් මේ රටට අත්වෙන ඉරණම මොකද්ද කියන කාරණේ ගැන ස්ථිරව වෘත්තිකයෝ හැටියට, නීතිඥයෝ හැටියට සහ අධ්‍යාපනඥයින් සරසව එදුරන් හැටියට යම් හඬක් මතයක් නැගිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. එනිසා තමයි අපි මෙන්න මේ එකමුතුව නිර්මාණය කරන්නේ. එනිසා මේ එකමුතුව තුළ තමන්ට දැනෙන, තමන් විශ්වාස කරන අදහස ස්ථිරසාර ලෙස ප්‍රකාශ කරන්නට හැකියාව ලැබෙනවා. ඒත් එක්කම අපි දකිනවා මේ මොහොත ඔය බොහෝ අපේක්ෂකයෝ විසින් ලබා දෙන මේ පොරොන්දු කප්පරක් තුල හිර වෙන තැනකට නෙමෙයි මේ අරගලයෙන් පස්සේ එන ජනාධිපතිවරණය දිසාගත වෙන්නට ඕනි කියලා. ඒත් එක්කම කවුරු හරි කණ්ඩායමක් හිතන් ඉන්නවා නම් අරගලය කියන්නේ අපේ බූදලයක් කියලා. අපි නිශ්චිතවම කියනවා අරගලය ඔය කිසි කෙනෙකුට අයිතියක් නැහැ කියලා. අරගලය කියන්නේ මේ රටේ මිනිස්සු විසින්, මේ රටේ මිනිස්සු වෙනුවෙන්, මේ රටේ මිනිස්සුන්ගේ අනාගතය ගැන හිතලා ඒ මොහොතේ මිනිස්සුන්ට දරා ගන්න බැරි වෙච්ච පීඩණය, මේ ඒ මිනිස්සුන්ට මේ මොහොතේ තිබිච්ච ආර්ථික ගැටලුව, මේ දේශපාලඥයා විසින්, දේශපාලන අධිකාරිය විසින් තමාව පෙළලා ඔවුන් සුඛිත මුදිත ජීවිතයක් ගත කරමින් මේ රටේ මිනිස්සු බල්ලෝ බලල්ලු ගන්නට දාලා කටයුතු කරනකොට මේ භූමියෙන්ම පැනනගිච්ච තත්වයක් තමයි අරගලේ කියන්නේ. ඒ නිසා මේ බුකියේ වැළලෙන්න යන කවුරු හරි කෙනෙක් හිතන් ඉන්නවා නම් අරගලේට පේටන් එක තියෙන යාළට කියලා අපි කියනවා රෙද්ද කඩා ගන්න ලෑස්ති වෙන්න එපා කියලා. ඒක නිශ්චිතවම කියනවා. ඒ නිසා වීදුරු ගෙවල් ඇතුලේ ඉඳලා රෙදි ගලවන්න ලෑස්ති වෙන්න එපා. සරණක් ඇඳගෙන ඔළුවෙන් හිට ගන්න ලෑස්ති වෙන්න එපා. මොකද අරගලේ ඇතුලේ මුල ඉඳලා අවසානයේ දක්වා හිටපු අපිට දැනෙන තැන අපි හිට ගන්නවා. ඒක නවත්තන්න කාටවත් බැහැ. ඒ හෘද සාක්ෂිය අපිට කතා කරන තැන අපි හිට ගන්නවා. ඒක නම් ඔය කාටවත් නවත්තන්න බැහැ. ඒ නිසා අපි කාටවත් ණයත් නැහැ, කාටවත් බයත් නැහැ. මේ කාරණේ පැහැදිලිව කියන්නට අවශ්‍යයි. ඒ නිසා මේ මොහොතේ අපිට පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා මේ රටේ නීති ආධිපත්‍ය ගැන. අපිට පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා නීතියේ පාලනය ගැන. අපිට පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා අධිකරණ පද්ධතිය ගැන. ඇයි මේ ඉන්න පාලකයෝ රාජපක්ෂ සහ රනිල් රෙජීමේ අපිට පැහැදිලිව පේනවා නීතිය බල්ලට දාලා කටයුතු කරන ආකාරය. මේ රටේ උත්තරීතර නීතිය වෙච්ච ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියවත් තඹ සතේකට මායින් නොකර මේ රටේ උත්තරීතර අධිකරණයේ වෙච්ච ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙන තීන්දු සත පහකට මායින් නොකර රනිල් වික්‍රමසිංහලා කටයුතු කරන ආකාරය අපිට පේන්න තියෙනවා. ඒක ආසන්නම සිදුවීම තමයි පළාත් පාලන මැතිවරණය පිළිබඳව ඊයේ දිනේ ලබා දීපු තීන්දුවත් එක්ක ආපු තත්ත්වේ. එතකොට මේ තියෙන තත්ත්වය තුළ අපි දකිනවා රනිල් වික්‍රමසිංහ පළවෙනි පාර නෙමෙයි මේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ඒ නොසලකා හැරීම් සිද්ධ කරේ කියලා. දැන් රනිල් වික්‍රමසිංහ අන්තිම මොකද කියන්නේ? ඒ මැතිවරණයේ නොපැවැත්වීම ගැන මම කනගාටු වෙන්නේ නැහැ. මොකද මං ඒ වෙලේ මිනිසුන්ව ජීවත් කරන්න බැලුවේ. මේ රටේ ඉන්න ආදරණීය අම්මා තාත්තෙන් අපි අහන්න කැමතියි. ඔබ මීට කලින්
කවදාකවත් අහලා තියනවද රනිල් වික්‍රමසිංහ පළාත් පාලන ඡන්දය නොපැතුයේ මේ රටේ මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න ඕන හින්දා කියලා මේ රටේ මිනිස්සුන්ගේ ජීවිතය ගැන හිතලා කියලා මේ රටේ මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය ගැන හිතලයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය නොපැතුවේ කියලා ඔබ අහලා තියනවද රනිල් වික්‍රමසිංහ මීට කලින් කියනවා නෑ රනිල් වික්‍රමසිංහ කිව්වම මොකද්ද ඡන්දය තියන්න සල්ලි නෑ අනිත් පැත්තට කිව්වම මොකද්ද සල්ලි තිබ්බත් තියන්න ඡන්දයක් නෑ එහෙමයි රනිල් වික්‍රමසිංහ කිව්වේ දැන් රනිල් වික්‍රමසිංහට තේරෙනවා නෑ නෑ වැඩේ අවුල් වෙලා තියෙනවා දැන් කියනවා නෑ මං එවෙල කරේ ඒ වැඩි මම කියනවා රනිල් වික්‍රමසිංහට මේ වෙලාවේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතිබ්බා නම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඇතුලේ ජනාධිපතිවරයාට පැවරලා තියෙන මුක්තිය කියන වගන්තිය නොතිබ්බා නම් රනිල් වික්‍රමසිංහ නිශ්චිතවම මේ වෙනකොට ජම්පරයක් අඳගෙන හිරේ ඉන්න ඕනේ අධිකරණයට ඒ තරමට අපහාස කරලා තියෙනවා ඒ තරමට අපහාස කරලා තියෙනවා විනිශ්චයකාර වරුන්ව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවන්න මේ රජය සහ රජයේ ඉන්න අඳබාලයෝ අවස්ථාවක් ගන්න නාගද උත්සාහ කරලා තියෙනවා ඒ සෑම තැනකදීම අපි ඒවට විරුද්ධව නැගිසිටලා තියෙනවා එනිසා නීතියේ පාලනයක් නැති රටක් සංවර්ධිත රටක් වෙන්න බෑ නීතිය ආධිපත්‍ය නැති රටක් සංවර්ධිත රටක් වෙන්න බෑ නීතියේ පාලනයක් නැති රටක ආර්ථික සුරක්ෂිතතාවයක් හැදෙන්න බෑ ඇයි කම්කරු නීතිය ඉඳලා ගත්තාම ආයෝජකයෝ ගෙන්නන තැන දක්වා බදු අය කරන තැන ඉඳලා ගත්තාම ගමේ පාර හදන කොන්ත්‍රාත්තක දක්වා මහා පරිමාණ දැවැන්ත ව්‍යාපෘතිය දක්වා කිසිම කළමනාකරණයක් නැතුව තමාට හිතූ ලෙස හොරකම් කරමින් කටයුතු කරන්නේ ඇයි මේ නීතිය පාලනයක් නැති නිසා නීතිය තමන්ගේ සාක්කුවේ දාගෙන කටයුතු කරනවා කියලා මේ පාලකයෝ හිතන නිසා ඒ නිසා නිශ්චිතව අපි කියනවා නීතියේ පාලනයක් නැති රටක් පවතින්නේ නැහැ නීතියේ පාලනයක් නොමැති රටක් නීති ආධිපත්‍ය නොමැති රටක් ස්ථාවර රටක් බවට පත් වෙන්නේ නැහැ ඒ නිසා අරගලයේ ඇතුලේ ඉල්ලුවේ ක්‍රම වෙනසක් සිස්ටම් චේන්ජ් එකක් ඒ සිස්ටම් චේන්ජ් එක කරන්න නම් නිශ්චිතව ඒ සිස්ටම් චේන්ජ් එකේ අපි හිතන්නේ 80කට 90කට එහා තියෙන්නේ නීති ප්‍රතිසංස්කරණ මෙකනිසම් හදන්න තියෙනවා යාන්ත්‍රණේ හදන්න තියෙනවා අපේ සමහර තැන්වල නීති තියෙනවා යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්නේ නැහැ සමහර තැන්වල යාන්ත්‍රණයක් තියෙනවා නීතියක් නැහැ සමහර තැන්වල නීතියකුත් නැහැ යාන්ත්‍රණයකුත් නැහැ එනිසා නිශ්චිතවම මේ රටේ සියලු ශේෂ්ත්‍රවලට අදාළ නීති ප්‍රතිසංස්කරණයක් සිද්ධ කරන්න අවශ්‍යයි ඒ නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අපි විශ්වාස කරනවා ස්ථිරසාර රජයක් අපි හදාගන්නට අවශ්‍යයි ඒකට නායකත්වය දෙන්න පුළුවන් නායකයෙක්ව ජනාධිපති බවට පත් කරගන්නට අවශ්‍යයි ඉන් පසු එළමෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී මේ ඔලුගෙඩි සෙල්ලමත් එක්ක ජනතාවගේ මතය විකෘති කරන මේ විකෘතිය ප්‍රතික්ෂේප කරලා සැබෑ ජනතාවගේ මතය නියෝජනය කරන්න පුළුවන් මහජන නියෝජිතයන්ව පාර්ලිමේන්තුවට අපි යවා ගන්නට අවශ්‍යයි ඒ නිසා ඒ සඳහා බුද්ධිමත්ව පෙළගැහිම මේ මොහොතේදී වැදගත් වෙනවා ඒ නිසා රැල්ලට ගිහිල්ලා පොරොන්දු දීලා මේ වැඩේ කරන්න බෑ මේ වැඩේ කරන්න බෑ අර ලෙඩා මලත් මොකද බඩ සුද්දයි කියලා එහෙම යන්න බෑ මේක රටක් මේක සමාජයක් මේක මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක තියෙන ප්‍රශ්නයක් ඒ නිසා ඒ මිනිස්සුන්ගේ ජීවිත ඇතුලේ මිනිස්සුන්ගේ ජීවිත දිහා බලන්න පුළුවන් මානුෂීය ගුණාංගයක් සහිත නායකයෙක් තෝරා ගැනීම අවශ්‍ය වෙන තෝරා ගැනීම අවශ්‍ය වෙන ඒ නිසා අපි පැහැදිලිව කියනවා අපි අද මේ ආරම්භ කරන ව්‍යාපෘතිය අපි අඛණ්ඩව ගෙනියනවා මතවාදීව මේ රට කොයි අතරද යන්න ඕනේ ඒක සඳහා විද්වත් වෘත්තික සහ නීතිඥයෝ හැටියට දක්වන්න තියෙන මාර්ගය පෙන්වීම අපි විශ්වාස කරන මේ මොහොතේ අපේ වක්කීමක් කියලා. ඒ නිසා ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න ඒ වෙනුවෙන් අපි සූදානම් මේ රටට අවශ්‍ය කරන දිසාව පෙන්වන්න ඒ ස්ථාවර යම් යම් අය කියන කාරණා කොහොමද කරන්නේ? යම් යම් අය කියන කරුණු කරන්න පුළුවන්ද බැරිද? ඒවා ප්‍රායෝගිකද නැද්ද? දැන් ඒක තමයි ජනාධිපති උපුල් ජයසූරිය මහත්මයා නම් කිව්වේ ආයෝජකයෝ ගේනවා කිව්වට හරියන්නේ නැහැ. ඒක නිකන් කතාවක්. ඒක සටන් පාඨයක්. ඒක මැතිවරණ මාතෘකාවක්. පොරොන්දුවක් ප්‍රති ස්ලෝගන් එකක් විතරයි. එහෙම වැඩක් නැහැ. කෝ වැඩපිළිවෙල? කෝ වැඩපිළිවෙල? කොහොමද ඒක වෙන්නේ? ආයෝජක ගේනවා කවුට වැඩක් නැහැ.
එනිසා අපි දන්නවා මොකද මේ අවුරුදු දෙකහමාර ඇතුලේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ කාරණා හයයි කරලා තියෙන්නේ. ණය ගෙවෙන එක නැවැත්තුවා, පොලි ගෙවෙන එක නැවැත්තුවා, ණය ගත්තා, බාණ්ඩ ගෙන්නන එක නැවැත්තුවා, ඒත් එක්කම බදු අය කරා. අනිත් පැත්තෙන් රට ලංකාව සසු දේපල වික්කා. ඔය කාරණා හය ඇර වෙනත් කිසිදු ආර්ථික උත්පාදන වැඩපිළිවෙලක් මේ රට තුල නැහැ. ඒ නිසා එළඹෙන කාලය මං හිතන්නේ මේ රටට පහසු කාලයක් වෙයි කියලා. අනිත් එක දැන් මෙච්චර කල් දෙන්න බැරි වෙච්ච දේවල් කරන්න බැහැයි කියපු දේවල් හෝල්සේල් පිට තොග ගණනින් දැන් කරන්න පටන් අරන් තියෙනවා. පඩි වැඩි කරනවා කියන හැබැයි ඔක්කොම වෙන්නේ ලබන අවුරුද්දේ ඉඳලා නේ. තව වීසා ගාස්තු රිලීස් කරනවා. ඒ ඔක්කොම වෙන්නේ ඔක්තෝබර් මාසෙ ඉඳලා. ඒ කියන්නේ ඔක්කොම ඡන්දෙට පස්සේ. හැබැයි දැන් එව්වා පොරොන්දු විදිහට, කැබිනට් තීන්දුව විදිහට එව්වා එළියට අවිලා තියෙනවා. ඒ නිසා මේ රට අන්දන නාටකය අවසන් කළ යුතු වෙනවා. රට අන්දන නාටකය අවසන් කළ යුතු වෙනවා. ඒ සඳහා පෙළ ගැසෙන්න කියලා අපි මේ රටේ ඉන්න ආදරණීය ජනතාවට ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. මම නීතිඥ අමිලගොඩ මහවත්ත. අද දවසේ නැවුම් වෙනසකට සරසවි ඇදුරු නීතිඥ වෘත්තීය එකමුතුව විදිහට අපි අලුත් වැඩකට, අලුත් ව්‍යාපෘතියකට අතගහනවා. ඒක අපි මේ ආකාරයෙන් ආරම්භ කරන්න හේතු වුණේ මැතිවරණයක් පේනමානේ අත ළඟට ඇවිල්ලා තියෙන වෙලාවක අපි දන්නවා අපේ රටේ ඡන්දදායකයා, එහෙම නැත්නම් පුරවැසියා ඉතිහාසය පුරාම මැතිවරණය තුල හැසිරිච්ච ආකාරයක් තියෙනවා. ඒ ආකාරය බොහොම සරලව අර්ථ දැක්වුවොත් හැම වෙලාවෙම ඡන්දදායකයා කරේ තමන්ගේ විරෝධය ඡන්දය හරහා පෙන්වීම තමයි. හැම වෙලාවෙම තිබුණේ ප්‍රොටෙස්ට් වෝට් එකක්. ඒ කියන්නේ චන්ද්‍රිකා එපා වෙනකොට රනිල්ට දෙනවා. රනිල් එපා වෙනකොට තව කෙනෙකුට දෙනවා. එයා එපා වෙනකොට තව කෙනෙකුට දෙනවා. ඒක තමයි ඡන්දදායකයාගේ හැසිරීම. ඒක එහෙම නෙමෙයිද කියලා අපි අපේ ඡන්දදායකින්ගෙන් විමසනවා. හැබැයි අපි බලමු ඒ විරෝධය ප්‍රකාශ කරන්න අපි දීපු ඡන්දය තුල රටකට වැඩක් වුණාද? අපි ඡන්දයක් කියන්නේ හුදු සූදුවක් හෝ පෞද්ගලික ප්‍රතිලාභයක් වෙනුවෙන් කරන ලබන තෝරා ගැනීමක් නෙමෙයි. කාසියක් උඩ දාලා නෝනද පොල්ලද කියලා හොයනවා වගේ වැඩක් නෙමෙයි ඡන්දය කියන්නේ. ඡන්දේ ප්‍රතිඵල සමස්ත ජන සමාජයට ඡන්දය දුන්නා හෝ නොදුන්නා. ඒක ඔබ දන්නවා. සමහර ජනාධිපතිවරු ගෝඨාභය තමන් බලයට ඇවිල්ලා කිව්වේ තමුන් සුළු ජාතිකින්ගේ ඡන්ද වලින් ආවේ නැහැ කියන කාරණාව. නමුත් ගෝඨාභය අන්තිමට කරපු දේවල් නිසා සුදු කළු බෞද්ධ කතෝලික හින්දු හැම කෙනෙක්ම විඳෙව්වා, විඳවමින් ඉන්නවා. ඉතින් ඒක නිසා වෘත්තිකයන් විදිහට අපිට වගකීමක් තියෙනවා මේ රටේ ජනතාවට අවබෝධයක් ලබා දෙන්න, කියලා දෙන්න, නොතේරෙන දේ වටහලා දෙන්න. මොකද අපි අද ඡන්ද කැම්පේන් දිහා බලපුවම දකිනවා මේවා හරි ගෝත්‍රික මට්ටමට ඇවිල්ලා උම්මත්තක භාවයට පත් වෙලා මිනිස්සු කතා කරන්නේ අරයට රට බාර දෙන්න, මෙයාට රට බාර දෙන්න, පුද්ගලානුබද්ධව රටවල් බාර දෙන්න. ඒක හින්දා අපි වෘත්තිකයෝ විදියට හිතනවා සහ අත්දැකීමෙන් පරිචයෙන් දන්නවා ලෝකේ රටවල් එහෙම පුද්ගල මතවාදයන් තුල ඉදිරියට ගියේ නැහැ. එහෙමනම් රටකට අවශ්‍ය වෙන්නේ මොකක්ද? රටකට අවශ්‍ය වෙන්නේ වැඩපිළිවෙලක්. රටකට අවශ්‍ය වෙනවා ක්‍රමවත් වැඩපිළිවෙලක්. ඊළඟට ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න රටකට අවශ්‍ය වෙනවා ඒ සඳහා සුදුසු අත්දැකීම් පළපුරුද්ද තියෙන පිරිසක්. අපි දන්නවා ව්‍යාපාරයක් වේවා, වෘත්තියක් වේවා, ඒ සඳහා තමන්ගේ පිරිස බඳවා ගද්දී ඒ අයගේ අත්දැකීම පළපුරුද්ද ගැන කතා කරනවා. අද අපි එහෙම ඡන්දය තුල හිතන්න පුරුදු කරනවද? පොරොන්දු මැතිවරණ ස්ලෝගන්ස් වලට අපි සීමා වෙලා අපි උත්සාහ කරනවා මේ රටේ ජනමතය තමන්ට අවශ්‍ය තැන්වලට ගොනු කරන්න.
අපේ වගේ රටවල්වල බොහොම ලේසි රැලි හදන්ඩ. මොකද ආගම ඉස්සරහට ගෙනල්ලා තමන්ගේ ප්‍රචාරණය කරත් මතවාදය ඉස්සරහට ගෙනාවත් ජාතිය ඉස්සරහට ගෙනාවත් අපේ වගේ රටවල්වල තියෙන දරුණුම දැවෙන ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නය දුප්පත්කම ගැන කතා කරත් ඒක හැමෝටම මේ ඇඟේ රෝම කූපයක් ගානේ දැනෙනවා. හැබැයි හොඳ ප්‍රසන්ටේෂන් කරන්න මයික්වලට ඇවිල්ලා ලස්සන ලස්සන වදන් දාලා කතා කරාට මේවා බාරගත්තයින් පස්සේ කඩා හැලෙන්න පුළුවන්. ඒවලට හොඳ උදාහරණ මේ රටවල්වල තියෙනවා. 69 ලක්ෂයක් අරගෙන මේ රට ආරක්ෂා කරනවා, සුරක්ෂිත කරනවා කියලා ආපු ජනාධිපතිවරු දැන් රටවල්වල කරන්නේ මොනවද කියලා ඇහෙනවා. දැන් කෘෂිකර්ම ප්‍රතිපත්තිය ගෙනල්ලා කාබනික පොහොරවලට ගිහිල්ලා මේ රටේ මාර වෙනසක් කරන්න හදපු ගෝඨාභය රාජපක්ෂලගේ වැඩපිළිවෙල අද ගෝඨාභයලගේ ඇච්චෝ බැච්චෝ විස්තර කරනවා. අපි අහගෙන රොන් මඩ අරගෙන ටයර් පුච්චලා කලවම් කරලා මේ රටේ පොහොර හැදුවා කියලා දැන් උන් උන්ම කියාගෙන වේදිකාවල මරා ගන්නවා. ඒ ඇයි එහෙම වෙන්නේ? මේ රටේ ප්‍රචාරණයට පමණක් සීමා වෙච්ච, ඇතුළ හිස් බොල් වෙච්ච වැඩපිළිවෙලක් නැති, කයිවාරු වලට විතරක් සීමා වෙච්ච දේශපාලන වදන් නිසා තමයි රටවල් වලට එහෙම සිද්ධ වුනේ. ඒක හින්දා අපි හිතනවා රටවල් තුල අත්හදා බැලීම් කරන්න ඕන. ඒ රටවල් දෙපයින් හිටගෙන ඒ රටවල් ශක්තිමත් ආර්ථිකයන්, ශක්තිමත් දේශපාලනයන්, විධිමත් නීති පද්ධති ගොඩනගා ගත්තයින් පස්සේ තමයි රටවල් අත්හදා බැලීම් කරන්න ඕන. එහෙම නැතුව ආර්ථිකය පණ ගැහෙන මැරෙන්ඩ ඇද වැටිලා තියෙන තැනක, දේශපාලනය අස්ථාවර වෙලා තියෙන තැනක, රටට හෙටක් ගැන බලාපොරොත්තුවක් නැති තැන්වල මිනිස්සු උත්සාහ කරනවා නම් අත්හදා බැලීම් කරන්න, ඒවා තවදුරටත් අත්හදා බැලීම් වෙන්නේ නැහැ. ඒවා සියදිවි හානි කර ගැනීම. ඒක නිසා අපි මේ රටේ මිනිස්සුන්ට කියනවා, මේ රටේ මැතිවරණ කැම්පේන්ස් ඕන හැඩයකට ගෙනියන්න පුළුවන්. මේ රට ආශ්චර්යමත්, ආසියාවේ ආශ්චර්ය කරන කැම්පේන් මේ වලාවා. මේ රටවල් පුනරුදයක් වෙනුවෙන් ගෙන යන කැම්පේන් මේ වල එන්න පුළුවන්. ඒක නිසා ඒ කැම්පේන් වල තියෙන ලස්සන වදන්, ලස්සන වචන, ඒවලට රැවටුනොත් අවසානයේ රටේ මිනිස්සුන්ට වෙන්නේ මහපාරට වැටෙන්න, එහෙම නැත්තං මේ රට දාලා වෙනත් රටවල් වල සරණාගත භාවය හරි හොයාගෙන යන්න. ඒක හින්දා වැදගත් වෙනවා මේ රටේ මිනිස්සු මේ රටේ ප්‍රතිපත්ති වැඩපිළිවෙළවල් පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. දැන් අපි දකිනවා රනිල් වික්‍රමසිංහලට මේ සති දෙක තුනකට කලින් මේ වෘත්තිකයෝ මහපාරට බැහැලා ජීවත් වෙන්න බැරි නිසා, ගන්න සොච්චම් පඩිය සතියකින් කාලා ඇඳලා ඉන්න බැරි වෙච්ච නිසා පඩි වැඩි කරලා ඉල්ලුවා. එතකොට ඔය රනිල් වික්‍රමසිංහලට තිබුණේ නෑ මහ භාණ්ඩාගාරයේ ඔය කියන සල්ලි. හැබැයි දැන් මැතිවරණය කොච්චර කල් දාගන්න හැදුවත් බැරි වෙච්ච, ජනාධිපතිවරණයට හිර වෙච්ච නිසා, ඒ කොටේට අහවල් එක හවුෙච්ච හින්දා දැන් රනිල් වික්‍රමසිංහට සිද්ධ වෙනවා මේ මැතිවරණයට මුහුණ දෙන්න. අන්න එතකොට රටේ භාණ්ඩාගාරයේ තිබිච්ච නැති සල්ලි පහළ වෙලා 25,000න්, 10,000න්, 15,000න් පඩි වැඩි වෙනවා. බද්ද පොඩ්ඩක්වත් දශමයක්වත් හොල්ලන්න බෑ කිව්ව රනිල් වික්‍රමසිංහලට දැන් බදු සහන පිට සහන දෙන්න හැකියාව ලැබිලා තියෙනවා. ඊළඟට මේ රටේ මාර දැනෙන තැනනේ මේ රටේ ආගම. දැන් බෞද්ධයෙක් බෞද්ධකම ගැන මාර පම්පෝරි ගහන රනිල් වික්‍රමසිංහ මිහින්තලේට සැලකුවේ කොහොමද? මිහින්තලේ ඒ උත්සව කටයුතු කරගන්න
කිසිම රාජ්‍ය අනුග්‍රහයක් නැති වුණා. ඒක අපි නෙමෙයි කිව්වේ මිහිත්තලේ හාමුදුරුවෝ. අන්තිමට මහපාරට බැහැලා උන්වහන්සේට සිද්ධ වුණා මේ සම්බන්ධයෙන් මුදල් එක්කහු කරන්න. නමුත් අද රනිල් වික්‍රමසිංහ මොකද්ද කියන්නේ? දළදා පෙරහැර අවසන් වෙලා, දළදා පෙරහැර දකුණු ආසියාවෙම විශිෂ්ටම ආගමික කටයුත්ත බවට පත් කරනවලු. මේ මොන දෙබිඩි දේශපාලඥයෝද? මේ කවර් කරන්නේ මොන ඇරියස්ද? මේ මිනිස්සුන්ට කියන්න වචන තාම මේ ලෝකේ පහළ වෙලා නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ කියන මිනිහටවත් ඒ හොර නඩේටවත් හැඩයක් නැහැ. ඒකනේ දවසකට රාජපක්ෂ ලගාව, දවසකට රනිල් ලගාව, හෙට දවසේ තව තැනක් ගැන. හැබැයි මේ රටේ මිනිස්සුන්ට එහෙම කරන්න බෑ. තැන් තැන් වලට ලඟු වෙන්න බෑ. ඒ වගේම මිනිස්සු ඉදිරියේ මේ රටේ නායකයෝ තෝරාගද්දි වචනයට, කතාවට, කයියට, ප්‍රසන්ටේෂන් එකට විතරක් ඉඩ දුන්නොත් මිනිස්සුන්ට සිද්ධ වෙනවා නැවතත් අර නරාවලට ඇද වැටෙන්න. ඒක නිසා මිනිස්සු බලන්න ඕන ඒ අයගේ ධාරිතාවය තුළ ඒගොල්ලෝ මොනවද කරේ, ඒගොල්ලෝ මොනවද කරන්නේ කියන කාරණාව. ඒක නිසා අපි මේ රටේ මිනිස්සුන්ට ආරාධනය කරනවා තමන්ගේ මතය මෙහෙවද්දි, තමන්ගේ ඉදිරි ඡන්දය භාවිතා කරද්දි මේ එක එක රැලි දිහා බලලා, එහෙම නැත්නම් සුන්දර වදන් වලට රැවටිලා තමන්ගේ ඡන්දය භාවිතා කරන්න එපා කියන එක. අපි මේ අදින් ආරම්භ කරන මේ එකමුතුව දිගින් දිගටම මේ රටේ ජනතාව සබුද්ධිමත්, සිහි විකල් කරගත්තේ නැති අවබෝධයෙන් කටයුතු කරන ඡන්දදායකින් බවට පත් කරනවා. මොකද අපි දන්නවා ඕනතරම් වැටුණු රටවල් ගොඩගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපේ රටවල් වල තියෙන ප්‍රශ්නය සම්පත් නැතිකම නෙමෙයි. මේ රටේ තියෙන වටිනාම සම්පත තමයි මානව සම්පත. මේ රටේ අවශ්‍ය තරම් ස්වභාවික සම්පත් ටික තියෙනවා. හැබැයි මේ සම්පත් තිබුණු පළියට මේවා නිසි වැඩපිළිවළක් යටතේ නිසියාකාරව කළමනාකරණය කරේ නැත්නම් මේ වයින් ප්‍රයෝජනයක් ගන්න බෑ. එතකොට මේ වැඩපිළිවළ දුවවන්න දැන් අපට තියෙන ප්‍රශ්නය තමයි රට තුල ප්‍රාග්ධනය නැහැ. මේ සඳහා කරන්න ආයෝජන නැහැ. රටට ආයෝජකයෝ එන්නේ නැහැ. එහෙමනම් මේ ප්‍රශ්නය ගොඩගන්න මේ රටට ආයෝජකයින් ගෙන්වා ගන්න ඕන. මේ රටේ ආයෝජන වැඩි කරන්න ඕන. මොකද ණය ගැනීම පමණක් මේ සඳහා විසඳුම වෙන්නේ නැහැ. එහෙම ණය ගැනීම පමණක් මේ රටේ ආර්ථික ගොඩගන්න විසඳුම වුණා නම් මේ රටවල් මීට වඩා ඉහළ තැනක තියෙන්න ඕන. මේ ලංකාව මීට වඩා දියුණු රටක් වෙන්න ඕන. එහෙම නැතුව මේ රට දියුණු කරන්න නම් අනිවාර්යෙන් ආයෝජකයින් මේ රටවල් වලට ගෙන්වා ගන්න වෙනවා. එතකොට අපි 21 වෙනිදා තවත් පාලකයෙක් පත් කරගෙන, එහෙම නැත්නම් තවත් පුද්ගල අධිරාජ්‍යයක් ගොඩනගාගෙන 22 වෙනිදා උදේට ලෝකෙට අඬ ගහලා කිව්වට මේකට ආයෝජකයෝ වෙන්නේ නැහැ. මේකට ආයෝජකයෝ වෙන්නේ නැහැ. ඒක හින්දා ඒ ආයෝජකයින් මේ රටට ආකර්ෂණය කරගන්න නම් මේ රට තුල වැඩපිළිවළක් තියෙන බව, මේ රට තුල ආයෝජකයින්ට සුරක්ෂිතභාවයක් තියෙන බව මතක තියාගන්න ඕන. ආයෝජකෙක් හැම වෙලාවෙම බලන්නේ තමන්ගේ ආයෝජනයේ සුරක්ෂිතභාවය. එතකොට ඒ සුරක්ෂිතභාවය ඇති කරන්න පුළුවන් ප්‍රධානම සාධකය තමයි ඒ රටේ තියෙන නීති රාමුව. ආයෝජකයා බලන්නේ ඒ රටේ තියෙන නීති රාමුව තුළ තමන්ගේ ආයෝජනයට කෙතරම් සුරක්ෂිතභාවයක් ලැබෙනවද කියලා. දැන් වර්තමානයේ වෙනකොට සිහිවිකලෙන් හෝ දැනුවත්ව හෝ නොදැනුවත්ව, එහෙම නැත්තම් බොහොම අවබෝධයෙන් රනිල් වික්‍රමසිංහ මේ රටේ නීතියේ පාලනය, නීතිය ආධිපත්‍ය විනාශ කරනවා. ඊයේ දවස වෙනකොට ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දුන්නු නඩු තීන්දුවට ඔහුගේ ස්ථාවරය වෙන්නේ එහෙම නඩු කල් දැමීම පිළිබඳව එයා පොඩ්ඩක්වත් පශ්චාත්තාප වෙන්නේ නැහැ කියලා. ඔව්, අපි දන්නවා ඡන්දේ කල් දැමීම සම්බන්ධව එයා පොඩ්ඩක්වත් පශ්චාත්තාප වෙන්නේ නැහැ කියන එක අපි දන්නවා. මිනිසුන්ට හෙන ගැහුවත්
රෝමය ගිනිගත්තත් වීනා වයපු පාලකයෝ මේ රටවල්ල හිටියා. එකන මේ රටවල්ලට කෙලවෙලා හැඳවිය ඇවිලා ගියත් තමන්ගේ ෆැන්ටසිය තමන්ගේ මේනියාව තෘප්ත කරගන්න මිනිස්සු ඉන්නවා. එහෙම නැත්තං මේ රටේ ජනාධිපතිවරයෙක් විදියට පාසල් දරුව ඉස්සරහට ගිහින් කියන්නේ රටේ තීන්දු රටේ අධිකරණ තීන්දු ගණන් ගන්න එපා කියලා. ඒක අඩුම ගානේ මං හිතන්නේ කුඩුකාර අපෙක්වත් තමන්ගේ පුතෙකුට කියන්නේ නැති කතාවක්. නන්නත්තාර වෙත්ත ජඩ පාතාලෙක් වුණත් ඒකගේ දරුවට කියන්නේ මම කරපු දේ උඹලා කරන්න එපා නීතිගරුක මිනිස්සෙක් වයන් කියලා. හැබැයි රනිල් වික්‍රමසිංහ අද වෙනකොට මේ රටේ සමාජයට පොඩි එකාගේ ඉඳලා මේ රටේ මිනිස්සුන්ට ආරාධනා කරනවා උසාවි තීන්දුවලට ගරු නොකර ගමනක් යන්න. එහෙම රටේ නීතිය නොතකන ජනාධිපතියෙක් ඉන්න රටක ආයෝජකයෝ ඉද මේ රටට ආයෝජකයෝ අපේ රටේ මිනිස්සුන්ට ෂෝට් ටයිම් මෙමරි තිබ්බට ලෝකෙ මිනිස්සුන්ට එහෙම එකක් නැහැ. ආයෝජකයෙක් මේකට එනකොට මේකේ අවුරුදු 30-40ක මේකේ පාලනය කරපු උන්ගේ කල්ක්‍රියාවුන්ගේ පැටිගිරිය හොයලා තමයි එන්නේ. එතකොට ආයෝජකයා දන්නවා රනිල් වික්‍රමසිංහ කියන්නේ රටේ නීතිය මොකක් වුණත් ඌට ඕන විදියට බයිලා ගහන මිනිහෙක් කියලා.